සාදු සාදු සාදුु නමස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවාදම්ಬෘුවනටೆ. සැමදා සදහම් සරණයමි නමස්කාරවිීවා සංගරුවනට සෙමදාමහා සංග ශරනයමි නමස්කාරවිවාතුනුරුවනට, සැම්මදාතිසාරන සරනයමි සාදුු සාදුු සාදු ගුරුදේවෝත්තම අපගේ පින්වත්ලක ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදුු සාදුු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද විශේෂයෙන් අපගේ තුල්ලූ කාග්‍ර තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ චරිතාපදානය ගැන ඔබට බිඳක්ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. පින්වත්න්නේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේටමක් පහළවීම ඉතාමත් අසිරිමත් සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ මේ මනුස්යන් සහිත ලෝකයේ පහළවෙන්නේ හරිට මේ වගේ. පාරයිනෙ විලක්තිබෙනවා ඒ මඩ සහිත විලේ හටගන්නවා නෙල්ලුමක්. ඒ නෙලුමෙන් දසත්ත සුවන්ද විහිදුුමින් විකසිතව පවතනේ සුවඳ පුෂ්පේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මිනිසුන් අතරම එ පදිලා මිනිසුන් අතරම වැඩිලා ඔන්වහන්සේ මිනිසුන් සමග එකුතු නොවී. ඒ මිනිසුන් අතර අකුසලයට යට නොයි ඒ මිනිසුන්ගේ වංව ඉතා පිවිතුරවාසයක න හරියට අර සුවඳ හමන කුසුම ජලය සමඟ හෝ මඩ සමගෝ එක්කුතුව වාසය කරන්නේ වගේ. අන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේලා හරිම පවිත්‍රයි පිරිස්සුදුයි. කෙසිවක් සමගේ කුතු වෙන්නේ කෙලිස් සමඟ තැවරෙන්නේ සම්පූර්ණයම පරිපූර්ණ පිරිසිදු චිත්ත සන්තානයක යුප්තයි අපගේ බුදුරජාණන් වහන්සේ. එනිසා පින්වන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ආශ්චරිවත් උත්තමයන් වහන්සේ නමක්. ඒක පුද්ගලෝ බික්කවේ ලෝකයේ උපජ්්‍යමානෝ උපපජ්්‍යති එ පුද්ගලයෙක් මේ ලෝකෙ පහළ වෙනවා අච්චරී මනුස්සු ආශචරවත් මනුෂ්‍යරත්නයක් කතමස් සේක පුද්ගලෝ කවුදේ එක මේ එකක පුද්ගලයා සතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඒතමයි තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ න පහළවීම මේ ලෝකයේ දෙව මිනිසුන්ට මහත් සැපතක් සැනසිල්ලක් උදා කළ දෙනවා. සම්බුදු බවට පත්වීම ලෝකයේ අසිරිමත් සම්බුදු කෙනෙක් ලෝකයේ පහළවිද්දිි මේ දස දහසක් ලෝක ධාතුව කම්පාවෙලා යනවා. අකලට වැසි වැටෙනවා භූමි චල්නයක් ඇතිවෙනවා ලෝකාන්තරික නිරේ පවාලෝක මත්වෙලා යනවා බුදුරජාණන් වහන්සේ තමකගේ ඒ අසිරිමත් සම්බුද්ධත්වේද සම්බුද්ධත්වය සාමාන්‍ය කෙනෙකුට හරියට පයින් ඇවැදගෙන ගිහිල්ල සඳ ඉස්පරස කරන්න වගේ එච්චරට අසි අති සෙයින් දුස් කරයි නමුත් අපගේ මහභෝෂතාණන් වහන්සේ ඒ අතිස්සේ දුෂ්කර කර්තගේ ජයගත්තා ඒ නිසාමන්වහන්සේ මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වසින් ලෝකී පිණී සිටිය. පින්වත්නී බුදුරජාණන් වහන්සේ අපගේ බෝසතාණන් වහන්සේ සුමේද තවසවෙලා දීපංකර බෝධිමූලී වැඩිසිටිද්ද එදා අපගේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දුන්නා. එතන දී බුද්ධ කාර්ක ධර්මයන් මනවාද, මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ගෞතමනමින් සම්මා සම්බුද් කෙනෙක් බවට පත්වන වග සුමේද තව් සාරභයා පවසද්දේ සුමේද තවසානෝ කල්පනා කළ මොනවාදේ බුද්ධ කාරක ධර්මයන් උහන්සේම කල්පනා කළා දීපංකර බුදුරජාණන් වහන්සේ බව පැවස්විනේ සුමේද තව සම කල්පන කළා බුද්ධ කාරක ධර්මයන් මොනුවාද උන්හසේ කල්පනා කරද්දි පළවෙනි බුද්ධකාර්ක ධර්මයෙන් පාර්මි ධර්මය හැටියට උන්හන්සට පසක් වුණා දාන පාර්මිතාව. දාානය කියන්නේ මේ ලෝක තමන් සතු දෙයක් තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අත්හැරින් මේක හැම කෙනෙක්ටම් පින්වත්නි කරන්න බෑ බෝස්න්වහන්සේ එක කළා එහිදී ඒදි කළ යුතුයි කලා උන්හසට වැටවුණනා එහිදී දානපාරමිතාව හැටියට තියෙනවාද යම්තාක් දේවල්. තමන්ගේ බවබෝග් එවගේම අඹු දරුවන් ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාහන රාජ්‍ය මේ ඇස්සිස් මස් ලේපවා දන්දිය ුතුයි. උන්වහන්සේ දෙවි නොතකා තමන්ගේ දි පරදුරදිර සම්බුදු බව පෙනණස උන්හන්සේ ධානපාරමිතාව සම්පූර්ණ කළාක්. අපිද වෙස්සන්ත්‍රර ජාතිකීති මුණ ගෙසෙන්නේ උන්නහසි කඳුල්ලු නෙතිං කඳුළු වෙනුවට නෙතිං ලේ රහුරා වැගිරෙද්දිී තමන්ගේ දරුවන් දන්දුුනොවක. ධාන පාරමිතාව සම්පූර්ණ කලායවිදිට. උන්වහන්සට වැටහුණේ සුමේද තාපස වෙලා ඉද්දි ධානේ පාරමිතාවක් හැටියට. ඒ නිසා තමන්ටම දේරුුණා දෙසිතක් නුපදවා ඒ කියනෙ සිද් දෙකක් උපදවන්න නැතුව. තමන්ට අවස්ථාව ලැබුණ වෙලාවිම ධානයදෙන් දෝන අවස්ථාව ලැබුණ වෙලාම අතහරින් ෝනය ලෝබ සිරිකට න්නතු. ආගේෙ ඔබට බුද්ධකාර්ක ධරමයක් සම්මා සම්බුද්ධ බව පිණිස කියලා සුමෙද තවසට වැටහුම දෙවෙනි පාරමි ධරමය හැට උන්හන්සේම කල්පනා කළ බැලුවවා බල්ලකොට තෙරුණා පරාර්ථ චරියාාවත් ආධ්‍යාත්මික පවිත්‍ර භවිත් කැඩපත සීලය කියලා. කයි වචනින් ඇතිකරගන්න උතුම් සංවර බව. මේ ඇතිකර ගත්තොත් මේක උපකාරක ධර්මයක් වෙනවා සම්බුදු බව පිණිස. ඒ නිසා උන්වහන්සේ ප්‍රාණගාතියෙන් වැලකීතුයි සොරකමින් වැළකීුතුයි පරධාර සේවනින් බොරුකීමෙන් හිස්වචචන පරස වචන කීමෙන්.ඒවගේම අන්නාගේ හිත්‍ර දෙවෙන වචන කතාකිරීමෙන් වැලකීුතුයි. සාන්ත සිට ඇතිවෙත වචන බුරුදු වචන සිත ඒකංග වෙන වචන කන්නට මිහිරි වචචන මේවා කතා කර යුතුයි කියලා උන්වහන්සේ සීල පාරමිතාව පුරුදු කරගතයුතුයි. බුද්ධකාරක ධර්මයක් හැටියට කියලා උන්වහන්සට වැට වුණා. ඊයට පස්සේ බහ බෝසතානන් වහන්සේ තව සැරයක්ල්පනා කල බලා තවත්වය වද බුද්ධකාරකම උන්වහන්සට වැට හිගියා දානේ සීලය නෙක්කම් නෙක්කම් කැන අත්හැරීම අත්තරෙන්න්නම් කොච්චර දේවල් තිබෙනවාද මේ ලෝකි අබු දරුවන්ට පැදිලයින්නවා මේ ලෝක ගෙවල් දොරවල් ඉඩකඩම යානවාහට බැදිලයි න්නොයි යම් වගකීම් ගොඩක සත්‍යය අයරරිලයින්නවා මේවා නිසාම දුකෙන් කම්පාවෙන් කම්කටලු මැද දුක්කිතව ගත කරනවා නමුත් මේ දේවල් අතහැරීමෙන් සඳ සැනසේ මැතිවෙනවා නේද කියලා උන්නහන් සිටි වැටවුුණ. නයිෂ්කර්මය කියලා කියන්නේ කාම බෝගී ජීවිතය අතැරල පුරුදු කරන මහා ගුණයක් එතකොට යම් කිසි කෙනෙක් මේ කාම බෝගි දේවල් ආත්ම ගනන් අතහැරියොත් අතහැරියොත් තුන්හසසිට වැටහුණා ඒ නිසාම නෙක්කම් මේ සබුරුධි මත්තවෙනවා කියලා. නෙක්කම සමෘරුධිමත්තීම විරාගී භූමිය පිණිස ඒ සම්බුද බග එ භූමිය සකස් කරල දෙව කියලා උනාහසිට වැටේ වැටම්න. එනිසා නෙක්කම්ම පාරමිතාවක් පිරිය යුතු දෙයක් සම්බුද්ධත්තේ පිණිස ආත්ම ගන පුරදුකරයුතු දෙයක් කියලලා උන්හසට වැටහිීිය. තවත් කල්පනා කළ බැල්වසුමේද තාපසයන් වහන්සේ උහසට තේරීගිය ප්‍රඥාව ගැන ප්‍රඥාවත් පාර්මිතාවක්. ප්‍රඥාව කියන එක උපදින්නනෑ මිස දුටදෙන් වැසි ගියොත්. ඒක ප්‍රඥාව දුෘෂ්චියෙන් ආවරණය වෙලා තියන්නේ. එනිසා සාමාන්‍ය කෙනෙක් නුවණින් මෙනෙහි කරනවා වෙනුවට නුවනින් තොරුව කල්පනා කිරීම හේතුවීම් ප්‍රඥාව උපදින්නේ. ප්‍ර්ඥාව උපදන්නේ නුවනින් කල්පනා කිරීමෙන්මයි. සාමාන්‍යෙන් නුවින් කල්පනා කරනවා කියලක් තියෙන්නේ තමන්ගේ මතය අකාරගන මතය තවත් කෙනෙකුට ග්‍රහණය කර සනාත කිරීමයි. නමුත් ප්‍රඥඥාව, උපදින්නේ නුවනින් කල්පනා කරීමෙන් මයි. ඒනිසා සාමාන්‍යෙන් ඇත්තේ ඇති සැටියෙන් දැකීම කක සාමාන්‍ය දෙයක් නෙවේ. සැබෑ තතු අවබෝධ කර ගැනීමට දුස්කරව නුවනින් කල්පන. මනාව හරිවෙදේ නුවනින් කල්පනා කළය තුයි කියලා උන්වහන්සේ තේරුණා. ඒ නිසා නුවනැති සත්පුරසියන් ඇසුර තුළ උන්වහන්සේ ප්‍රඥාවෙන් ඌබනා කරන දේ මෙනෙහි කළොත් ලාමක විතර්ක දුර්වෙලා යනවන ඒවගේම මෙත් කරුණා මුදිතාදී ගුණ සම්පත් තමන්ගේ ජීවිතය වැඩෙනවන ඒවගේම අනිත්‍යාද උදාහර ගුණ සම්පත් ජීවිතයේ පිහිටනවන ආනය කෙන තුළ ප්‍රඥාව මෝරා වැඩෙන බව උන්වහන්සිට වැටහි කියා. සත්පුරුස කල්ල්‍යානමිත්‍ර ඇසුරු තුර ප්‍රඥාව උපදවා ගැනීම පිණිස මහත් උපකාරයක් ලැබෙනවා මේ බොහෝ කලක් සසරී පිරිය යුතුයි කිය ප්‍රඥා පාරමිතාව වහන්සට වැටහි කියය. ඉන්වහන්සේ ඊට පසගේ මහ බෝෂතානන් වහන්සේ වීරිය පාරමිතාව. වීරියකින් තොරව මේ ලෝකයේ දිනපු දෙයක් නෑ. ආධ්‍යාත්මික ලෝකයේ පවාී භෝමිය කරගෙනයි සාමාන්‍ය දේ පවා දියුණ වෙලාතියෙන. එනිසා ආධ්‍යාත්මිකු ලෝකයේ මේ දකින්න තිබ බොහෝ දේවල් ඉදිරියට ඇවි අපිට දකින්න තියෙන්නේ. මහා විශසාල දේවල් දකිල් ලබි වීරියකින් පුද්ගලෙක උපදෝපදේවල් එ න සම්බුද්ධත්වයකින උදාර අති දුස්කර වූ, ශ්‍රේෂ්ඨව, අධ්‍යතිය වූ අසාහය වූ උත්තම තැනට පැමිණටනං වීරිය කෙනෙකේ කාන්තයෙන් පුොද්දු කරග යුතුමයි. ක පිහිටවා ගත යුතුමයි කියර උන්හසට වැටහුුණ. එනිසා වීරයනු බුද්ධත්වය ලැබීම පිණිස තියෙන උසස්ම උපකාරක ධරමයක් බුදු බව ලැබීම හරියට පියවී ගමනින් ගමන් කරලා පියවී ගමනින් ගමන් කරලා මේ සඳයි ස්පර්ස කරන වග්‍යාතිසිය දුස්කර වැඩක්. ඒනිසායට පිහිටවාගත් වීරය කෙනෙක ඌූමනාමයි. වරකින් ොරව ශ්‍රේෂ්ට දෙයක් ලබන්ඩ බැරිබ උන්හසට වැටහිගියා ඒනිසා බුද්දු බව පිණිස තියවන යම්තාක් බාධ කම්කටලු එවා මැඩගෙන පුරුස පරාක්‍රමින් හොඳටසිහිය පිහිටුවාගෙන දැඩඩී සිතකි යුක්තවට එලැම්ඹතුී. එහෙමවනොත් නං මේ වීරිය පුරාගෙන වීරිය පිහිටුවාගෙන සසරේ දහස් කන ආත්නෝල පැමුණනොත් භූමිය සකසගන්න පුළුවන් කෙලවන්නන් වහන්සට වැටවුන නිසා. තමන්ගේ මනෝරතය සම්පූර්ණ කරගැනීම ගැරකරගැනීමට මහෝපකාරීවන දෙයක් මේ වීරපිහිටවා ගැනීම කියලා උන්හන්සට වැටහිල් කියියා. ඉරිපසි තවත් කල්පනා කළ බැලූ අපගේ මහබෝස්ථානන් වහන්සේ වීරත් පාරමිතාවක් හැටියට පුරුදු කරගතු. තවත්තිබෙනවා ද පාරමි ධර්මයන් හැටියට පුරන්් උන්හන්සට වැටහිගියා කන්ති පාරමිතාව ඉවසීම. ඉවසීම ගන්නේ මිනිසාට හිතවත්. ඌහ අන්න්‍ය ෝ වෙනත් ගුණයක් නැති තරම්. මේ ලෝකී බොහෝ දෙනෙ ඉවසන්නෑ. ඉවසයන්නේ නැති නිසාම ඉස නැති නිසාම දුකට පත්වෙනවා. නොඒ ප්‍රශ්න ගැටලූ පටන්ගන්න තැනම අවසම් වෙලා යනවා. ජීවිතේ විනාස් වෙලා යනවා ඉවසීම නැති නිසා. නමුත් ඉවසීම ගන්න මේ ලෝකී ජයගත්ත උතුමන් තුළ පිහිල්ලා තියෙන උදාර ගුණයක් කෙළ වැටහුුණ. උන්වහන්සේ ඊට පස්සේ. යහපත් සියලු දෙයක් උදාර්කර ගැනීම යහපත් සියලු දෙයක් උදාකර ගැන උපකාර කර ගන්නවනං ඒ අමා මහා සම්බුද්ධත්වය පිණිස පවතින සේද මාවද ඉවසී පවාගේ. ඉවසීම තියෙන් ඕන සම්බුද්ධත්වය පිණිස මාව තක්කය එක. ඒ නිසා අපි ශාන්තිවාදී ජාතකයේ අපි අහලතියෙනවා කොපමන ජීවිතය පරදුරල් තිලා ඉවසීම ඇතිකර ගත්තා. නිතින් කඳුලක් වැගෙරින් නැතිවඋහන්සේ උස්වා. එච්චරටම ඉවසීම පුරුදු කර ගත්තා. ඒ නිසා බුද්ධ කාරක ධර්මයක් හැටියට ඉවසීම පුරුදුකරගත යුතුයි සීතල අවුරස්නය සුල්ලග මේ වගේ දේවල් එන්නක් පුළුවන් ඒවත් ඉවස්ඩෝට. ඒවාගේම ජීවිතය එන් පුුලන් කටුක දේවල් දුක්විදින දේවල්. ගේ අන්න අයගේ අවලාද ඒවගේ අන්නයගේ බැනුම් ඒවගේ අභූත චෝදනා නින්දා අපහස දුෘෂ්ට වචන ඉදිරයේ පවා උන්වහන්සේට ඉවසය ය ඉවසීම පුරුදු කරගත යුතුයි කියලා වැටහුන. ඒ නිසා මාරාන්තික වූ කායික දුක්කිදරිය පවා, මානසික දේවල් ඉදිරයේ පවා. ඉවසීම පුරුදු කරගණ්ඩ ඕනය සිත කැලඹීමට පත්කරගන්න නැතුව ශාන්තව නොවෙනස්ව. මේ පවත්වාගත්තොත් ඒ බුද්ධකාරක ධර්මයක් කියලා උන්වහන්සට වැටහිකියා. ඊරි පස්සේ උන්වහන්සේ නැවත බැලුව බාලනකොට දෙකක් සත්‍ය පාරමිතාව. සත්‍යය වචනය කතාකිරීම සත්‍යයේම පිහිටා සත්‍ය තුළුම වාසය කිරීම බුද්ධකාරක ධර්මයක්. සත්‍යයකින් තොරෝ මේ ලෝකී දිනපු දෙයක් නෑ. එ නිසා හරියට ඕසිධ තාරකාව ඕසිද තාර්කාව වහස ආලෝක වහිදුමින් බලක්්දි. හේමන්තර්තිවත් වස්සා නිර්තිවත් ගිම්හා නිර්තිවත්ඒ එක වෙනස්වෙන් නැතුව ගමන් කරන වගේ. ආලෝකිදදමින් මේ අමාමහා සම්බුදු බව පිණිස්ස යම් කිසි කෙනෙක් ජීවිතය ගත කරනවනං ඒකට ඒ කාන්තයෙන් පිහිල්ලතේෙන්ටන සත්තිකය එක නොවෙනස්්‍ර පෞද්තියෙන්ු සත්තිමයි ශ්‍රේෂ්්‍ර දෙයක් උපදන්නේ. ගේ නිසා සත්්‍යම පිට අයින්ඩක්. මහා කළුගල් පරවතයක් තමන්ගේ හිසමත තිබ්පත්. මහා හෙනයක් තමන්ගේ හිස්ස උඩ පුරාගයත් සත්‍ය වචනයීමෙන්ඩ කෙනු. ආං විදියට බුද්ධකාරක ධර්මය කරට සත්‍යම පුරදු කරන්නට සත්‍යෙන්මයි මේ උතුම් තැනට පැමිණෙන්ඩ පොළුවන් කෙවන්නන් අහන්සිට වැටවුණ. නැවත කල්පනනා කළ බැලුව බුද්ධකාරක ධර්මයක් හැටියට අධිෂ්ඨානය පිහිටවා ගත්තදේ. සම්පාවට පත් නොවී පවත්වාගන්න කැලමෙන් නැතුව පවත්වාගන්න නොසෙල් නොසෙල්වී පවත්වාගන්න ශේෂ්ඨ උතුම් සභභාවයක් අධිෂ්ඨානයකයන. ආගේ අධිෂ්ඨානය තුොල තමන් වහන්සේ ජීවිතය ගතකරොත් මේ අකුසල් මැඩගෙන කුසල් දෙවුණු කරගෙන තමන්ගේ උතුම් ඒ මනුව රථය සම්පූර්ණ කරගන්න පුළුවන්. දිි්ානිින් වාශය කළුත් කියලා උන්හන්සිට වැටියේ ගිය ඒනිසා සම්බුද්ධත්වයට යම්තරම් බාධ කරදර පැමිණෙනව නම් ඒ සියලු බාධ කරදර දුරම්ම දුරු කරගෙන ඉදිරියට යන්ඩ නම් මේ අධිෂ්ඨානය තියෙනට යලි යළි අකුසලයට සිත වැටනති යළි යලි එතන්ට ගෙනැත්තෙන්ට උපකාරණය පිහිටවා ගත්තු. අධිෂ්ාන එක අධිෂ්ඨාන පාරමිතාවක් උන්හන්සිට වැටහිගියා. ඉළඟ උහස නැවත කල්පනා කළ බැලුවා පාර්මිතාවකිරින් මෛත්‍රියය මෛතරි පාර්මිතාවක්ක මෛත්‍රී කළ කියන්නේ තවත් කෙනෙක්ට තමන් තුළ පවතින එක් තරා සතුට සිතක් පතුරවා හැරීම තමන් උපදවාගන් එකම තමන්ටත් ඒකෙන් සතුටක් ඇතිනවා තවත් කෙනෙක්ට සතුරුව එකි සොුරෝදධයක් ජවිතය තියද. මෙත් සිතකින් යුක්ත වාසය කරනවන කෙනෙක් තමන්ගේ සතුරන් හිටියත් සතුරත් ඔහුගේ මිතුරෙක් වෙනවා. මෛත්‍රීින් වාසය කරනවන සියලු සතුන් දෙස එකම විදිහට බලනෝ. ගංගාවකින් ජලයේ ගලාගෙන වැටෙද්ද, ඒ ගංගාාවද ආ අභියස ඇැවිල්ලා දියෙන් පැම්පහසුන යම් කෙනෙක් ඇද්ද. සොර සතුරුත්වේවා, පාපි පුද්ගලෙක් වේවා තාපසයක් වේවා. සිල්ලු තික්්ගුණුවතෙක් වේවා ඒ මහ ගංගාව ඒ හැමෝ කෙරෙහිමත්. හැමෝ කරීම තෙත් කරලදානෝ නහවලදානෝ නමුත් එකක් කෙනා කෙරෙහි ඒ ගංගාව මෙයා තාපසෙක් මෙයා පාපිබුද්ගරෙක් කලා වෙනස් දෙයක් කලේ නෑ එකම විදියට සිසිලස පැන් පැණින් සැනැහව. ආංය වගේ හැම කරා කෙරෙහිම මෙත් සටින් වාසයකමන ඒ බුද්ධකාරක ධරමයක් බුදුරජාණන් වහන්සේ. සම්බුද්ධත්වය පිණිස බුද්ධ කාරක ධර්මයක් හැටියට මෛත්‍රිය කෙනෙක උතුම්ගුණයක් හැටියට පවත්වා ගත තුයි කියලා උන්වහන්සේට වැටහිබියන්. ඉන්නඟ උන්වහන්සේ කල්පනා කළ බැලවා තවත්තිබේද තවත්තිබේ ඒ උපේක්ෂාව උපේක්ෂාවෙන් වාශය කිරීම ඒ තමයි නි්ලසම් කලංක බණසකින් යුප්ත වාසය කිරීම උපේක්ෂාව පිහිට තැනැත්තර් තිබෙන අපූරු නිශ්ශබ්ධතාවය ඔ හොඳ කල්පනා කන කලබල වෙන්නේ උපෙක්ෂාවට පත්වනවා ඒ නිසා ඒ උපේක්ෂාව තුළ තියෙනෙ අමුතුම ශාන්ත බවකින් නිසලව නොකැලිඹී තිබීම ඒ නිසා මෙයත් බද්ධකාර්ක ධර්මයක් කලබල නොවී වාසය කිරීම ගේ උපේක්ෂාවෙන් යුක්ත වාසය කිරමත් උතුම් සම්බුදු බව පිණිස පවතින උපකාරක ධර්මයක් කියලා මහබෝසතාන මාසට වැටගිය. මෙවන් වු පාරමි ධර්මයන් දායකින් යුපත බවත්. වෙනත් පාරමි ධර්මයන් තිබේද කියරලා නුවනින් කල්පනා කරතු හසට වැටියගක් කිසිවක්න. සම්මා සම්බුදු කෙනෙක් බවට පත්වීමට නම්. මහබෝධි සත්්‍යයන් විසින් පිරියයුතු බුද්ධකාරක ධර්මයන් දහයක්තිබෙන බවන් වහසේට අවබෝධන මේ විදිට පාරමි ධර්මයන්උන්වහන්සේ පූර්ණය කරට අධිටන් කරගත්තා. එනිසා එනිසා මෙ මේ අසරිමත් උත්තමයන් වහන්සේගේ අනාගතයේ ගැන පලමිනි අනවැකය දැක්කේ දීපංකර බුදුරජාණන් වහන්සේ. දීපංකර බුදුරජාණන් වහන්සේ දැක්කා මේකෙනාට ඇස් ඉස්මස් ලේ දන්දෙමි මේ උතුම් තැනට පැමිණෙන්ට මෙයට හැකිය අවතිය න උහසේ අනාගත බල්ලා මේ අනාවැකය ඉදිරිපත් කලා සුමේද තාවපසයන්ට. සුමේද තාපසයෙන් එතැම් පටන් තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන කෙනෙක් කිය කියලා කියපු තැන ඉඩන් උන්හන්ස සිතේ යම් කිසි එක් තරා පුදුම සහගත දෙයක් වැඩ කරන්න පටන්ගත්තා. පාර්මී ධර්මයන්ට පිවිසෙන්ඩ උන්හසගේ සිතේ තිබුණා පුදුම සහගත කැපකිරීමක් ඒ ජීවිතයත් උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් මුණ ගැහුණු තාපසින්හන්සේ පැවිදිබවට පත්වෙන්ට ඇති ඉන්නන්න තුරුව අපගේ මහ බෝසතාණන් වහන්සේ මේ විදියට දීර්ක සසරය එත්්දේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණියාව ඒ අතරි උන්වහන්සේට මේ එක්තරා උන්වහන්සේගේ ජීවිත ගමන සන්ධස්ථානය වෙනස් කරන්න හේතුනේ ැරුම් ලක්ෂය වනේ දීපංකර බෝධිමූලි තමන් සම්මා සබුද්ධ බව පසක්කිරීමට තර කුසල් මෝරණට හැකියාවතතින් බව දැනගත්තට පස්සේ. සාමාණ්ඩින් මේ කෙනෙක්ගේ ජීවිතය ඉලක්කයක් නැත්තං ඒකාරයට මහමෝ දෙ තියෙන රුවලක් නැති නැවක් වගේ. රුවලක් නැති නැවට ගමන් මගක් නෑ. එතනම එක එක දේවලට හැරි හැරියනවා. ආංෙ වගේ තමයි. ඉලක්කයක් නැති හැරුම් ලක්ෂයක් නැති ජීවිතේ ඔහේ ගත කරනවා. ඒකට අරමුණක් නෑ අපේ ජීවිතය තන්නේ වගේ පින්වට නමුත් බෝස්ධාන් වහන්ේ ලක්කය හඳුන ගත්තා. ඉලක්කේ හඳුනගෙන ඒ සේද මාවතට පැමුණුණ සම්බුද්ධත්වයට පිණිස උපකාරකවෙන්න මේ උතුම් ගුණදාහමමුන්වහන්සේ පුරුදු කරණ්ඩක අධිෂ්ඨාන කර ගත්තා. ඒ නිසා මුන්වහන්සේ පාරමී ධරමයෙන් පිරමිහි දක්වන ලද අදහාගත්ත නොහැකි අදවතීය, අසාහය ආණුභා වචනයෙන් කිව නොහැකි අවචෂයෝ මේ පුදුම සහගත හැකියාව නිසාම උන්වහන්සේ කල්ප ගනම් ජීවිතවල ආත්ම ගණන් මේ කුසලතාපුරදු කරා. උන්වහන්සේ තිසගත ආත්මෝල පවා පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. තිරිසංගත ආත්ම වලද අත් නොහැරමව පැවැත්වා. හරි පුදුම සහගතයි එක් අවස්ථාවකදී අපගේ බෝසතාණන් වහන්සේ මහ වනේ හස්තිරාජය වෙලාගඩඉන්නවා. වනේ අතර්මච් මනුසේක්ම එක දැක්කා සුදෝසුදු හස්තිරාජය දැක්කා අතරම වෙලාන්න කෙනාට පිහිටවෙන්ඩ හස්තියා ලඟටාව ඒ මනුෂ්‍යයා බයි හැඟ වුණ බියවෙෙන්ඩ පාකර ලඟටවිත් පාර් පෙන්වා. ගම් පියසට යන මාවත පෙන්වා නමුද්ද පාපී පුද්ගලයා එක් දෙයක් හිතේතියා ගැත්තා. කෙලිින්මගේ ද්දල විකුණන කඩපිළට ඇදදළ තිබේ ගන්නවා දෙකෙ හැවා ඊර්වශය ආපුවර මහා වනාන්ත්‍රයටාව එදා බෝතාණන් වහන්සේ ඇත් රජු අර් පුරුෂය අඩිකයාසිටේ මවැනි මෙවන් වූ හස්තිෙක් මේ වනේ ඉන්නා බව කිසිවෙකුට නොදනිත්වා කියලා නමුත් ඒ පුරුෂයාගේ අසපුරුෂකම කොතරම් දෙයක් ඒ මනුස්්‍යයා කිය තරගෙන මහා වනයට ඇතුළුණ අනේමට ජීවස්තෙන්ට ක්‍රමයක් නෑ ඇද්දළ කෑල්ල දෙන්නකිවා මහ බෝසතාණන් වහන්සේ ඇද්දලින් කොටසක් දුන්න. දෙවැනිසැරේ පැමිණිය දෙනිසරත් ඇද්දලින් කොටසක් දුන්න තුංවනිසැරේ පැමිණිණේ අර කොටවෙච්චි ඇද්දලේ අවසංකෑල කපාගනයට. මහ බෝසතාානන් වහන්සේ එහෙම්මම එතන දිගාවුන. හොඩවැල නවාගෙන දල දිගු කලාා අර පාපී පුද්ගලයා කුම්බස් ස්තලයට පයින් අනිමින්. දෑස් ගොබොල් වලින් කඳුළු වැක්කිරරිද්දී. ඇත්දල තිබෙන තැනින් ලේ වැගිරිද්දී ඇත්්දළ දෙ කපන්්ඩ මහන්සි ගන්නවා මහා බෝස්තාාවන් වහන්සේ කල්පනා කළ මේ ඇදදළ දන්දීමෙන් මට සම්බුදු බව පසක් කිරමමුට උපකාරවෙනවනම් මංගේක කරනවා කියලා. උන් වහන්සම අර ඇදදළ කපන්්ඩ කියතෙන් වහන්සි ගන්න මනුෂයක් දැකලා තමන් වහන්සේ හොඩවැලම්ම කියතට කියතේ දා. කියත අල්ලගෙන හොඩ වැලක් මේ දළ කපන්්ඩ උපකාරගන්න ඊට පසේ දල්ල කපාගෙන කරය ඉතියාගෙන යන්ඩ යනකොට මහ බෝෂතාන් වහන්ස දෑස් දෙකින් කඳුළු ගලද්දි ලේ වැගිරිද්දි බලාගෙන ඉන්නවා ඒ වෙලාවි කියනවා උතුම් සම්බුදු බව පසක් වීම පිණස්ස මේ කාන්තෙන් සර්වචතා ඥානයේ පිණිසම මග මේ ඇදදළ පූජ පූජාවක්ම වේවා කියලා අන්න පින් ව තිරිසං ජීවිතය පවා මහබෝසතාාණන් වහන්සේ පාරමී ධර්මයන් පූර්ණය කළා. එවගේම උන්වහන්සේ ශාන්තිවාදී ජාතකයේදී. උන්වහන්සේ කොච්ච අ කොච්චට ඉවසවාද කියන්නේ. මහබිසවගේ පියටි මොල කැටි පුතනුවන් වෙලා මෑනණියන්ගේ ොඩෙක්කේ සිටිද්ද පිය රජිතුමත් දේශ සිතිින් ඇවිල්ලා. මේ දේවිය මේ පුංචි දරුවකිර ආදරයෙන් සිටිනවා මාකරී ඇති සෙනහස නැතිවෙලා ගයා එනිසා මොහු තියන්ඩ වටි නෑ කියලා පාපී සිතින් අ පුංචිස් මොලකෙටි පුතනුවන් අතින් අරගෙන බිම දාහලා දකුණු අත කැපපුවා. මහදේවී හඩන්ඩ පටන්ගත් අ සිහිසුම් වැටනු අනේ ඔය අත් කෑල්ල මට දෙන්ඩ අනේ දෙන්ඩ මටක නොමගේ පුත්‍රරුවන ගැල් ඊට පස්ස වං අතක් කැපුවා. දකුණුකුලත් කැපවා වංකුලත් කැපුවා. අනේ අතපයි නැති පුං්චි දරුව හඬන්නෙ නෑ කඳුලක්වත් එන්නේෙන. ඒක දැකලා පුදුමයට පත්වෙච්චි දේශයෙන් ඉන්න රජජු කඩුව අරගෙන ළමැදට පිහියෙන් ඇනලා. පපුුව පසාරු කරගෙන යඩ කඩුවෙන් ඇනලා කඩුවේ ඇමිනිිච්චි අර සරීර මස්කොටස තියද්දි කඩුව කරකනො මෙ බලාගලන්ට බැරිතරම්. ඒ විදිහයට ඉවස්වා මහපෝස්ථාන් වහන්සය. ඒක් තර ජීවිතයකි ඒක ඉවසීමේ ගුණේ ප්‍රකට වේ අවස්ථාවක් පාරමිධර්මයන් පුරද්දිී. එවගේ අපට පින්වන්නේ නොයෙන් විදිට මහ බෝස්ධාවන් වහන්සගේ ජීවිතේ උන්වහන්සේ කරපු ආත්මෝලද කරපු කැපකිරීම මොන ගහයනෝ. එක්තර අවස්ථාවකදී මහා කපි ජාතකේ වාන රජුවෙලා අසූදාහක් වානරයයෝ එදා කොටුවැෙන්ඩ අද්දි දැලට මහා බෝස්ථානන් වහන්සේ ළඟට වානර රජුගාව ටැවිල්ලා වඳුරන් හඬ හඬඩා කියනවන්නේ අපේ දිවිබේරඩ කියලා අන බලන්ඩ බෝධි සත්ත්වය කියල කියන්නේ මහා පිරිසකට උපකාර කරන කෙනෙක් මහා පිරිසක් බියෙන් එතර කරන කෙනෙක් මහා පිරිසක් දුකින් එතර කරන කෙනෙක් අපගේ මහාබෝසතානන් වහන්සුව ඒ කපිජාතිකයේ වානර රජතුමා අර අඹ ගහේ ඉන්න අසූදාහක් අතර්මම් වෙච් පිරිසට ඔහොම බියනොවෙ ඉන්න කියලා ජවය අරගෙන පැති තින විශාල ගහකට පැන්න ජවයාර පැනල වැල්පොටක් ඉනේ බැඳලා ඒ අත්ේ බැඳලා ආපහු අඹගහට පැන්න පුදුමයි කියන්නේ එය ඉනට බැඳගත්ත කොටස මදිවුණා අර අඹගහට පැනගැන්ඩ. අත්ත විතරයි යහුනේ මහා බෝසතාණන් වහන්සේ දැන් එහා ගහෙඉඳන් වරපට දිග වරපටක් තිනවා මෙහා කෙරවලේ හහා බෝස්තන්සේ අම්බාත් අලගෙනන්නම්. අන්නෙ වෙලාවෙ අසුදහක් වඳුරන්ට කතා කල කියනවා මාගේ පිටමැදට පැනලා මේ වැල්පට දිගේ එහා ගහටගිහිම් ජීවිතේ බේරගන්න කියනවා. උන්නනාසේහෙම කැපකිරීමි කළ අවසානි පාපි පුද්ගලේ කෙටියාවාන්ද්‍ර රැලේම් හිතමයි දේවදත්ත මේ දීන්න මගේ සතුරගේ පපු කියලා ඉහැල්ල ඉඳං වේගම් පැන්නා. වේගේ දරාගණ්ඩ බැරුව බෝස්තාන් වහස පපු පැලුණ හදවතින් රූරාල්ලේ වැගිරන්ට පටන් ගත්තා මේක යටඉදම් රජතුම බලාගෙන ඉන්න ඒත් බෝසතාාණන් වහන්සේ අත්තා තැරේනේ අසූදහක් වාන්රුව පැනලගිය ඒත් රජතුමා පුදුමයට පත්වන මේනං ඒ කාන්තෙන් සාමානකනෙක් නෙම රජකනෙක් මයි කියලා බෝසතාණන් වහන්සේගේ ඒ ශරීරයේ පහතටරගෙන ර් ධර්මයත් ශ්‍රවණය කරලා අවසාන මගියාට පස්සේ උන්වහන්සට උපහාර පූජාවන් පවත්තල හිස්කබල රාජධානයට අරංගිහින් සෑයක් කරලා වන්දනා කළ රජතුමා දිවිලෝකි ගිය. එවන් වු අසිරිමත් චරිතයක් අපගේ මහා බෝස්තන් වහන්සට තිරි සංජීවිතය පවතිබුණ එම් පෙන්වන්නේ ඒවගේ මහාබෝෂධන් වහන්සේ තිරිසංගත ජීවිත ආත්මල පවා පාරමී දම්පුරමින් මේ ව්‍යයාමය අත් නොහැර පැවැත්වවේ සම්බුදුබා පිනිස්මයි දීපංකර බුදුරජාණන් වහසේ මොන ගැසු නිසා එතැම් පටන් ආත්මශය දාහ ලක්ෂේ අසංකය කල්ප ගැනන් ඔන්වහන්සේ බුදු කෙනෙක් මුන්න ගැසන්නේ නැතුවම තමන් වහන්සේ මහිත හිතා මේ උදාර ගුණ සම්පත්පුරුදු කලා ඒඒ ජීවිතවලයේ ඒ නිසාම උන්වහන්සේ නොෙක් කම් කටලු දුක් ගැහැට විඳින්ද ලැබුණා ඒවා ඉවසවා උන්වහන්සේ මහස්සිවි රජතුමා වෙලා හිටියා එක් තරා ජීවිතයකදී උන්වහන්සේ මහරජ මහරජතුමා වෙලා ඉන්නකොට උහස කල්පන කලා මේ මිනිස්සු ඉල්ල නිසා මාන්‍ය දේවල්න්නේ නමුත් මේ මිනිස්සු ආධ්‍ය අත්මක දෙයක් ඉල්ල නෑනේ ට ක්දන්තුට මේ තේරුුණ සක්දමුදුුවා වාටිවිලායි නාසනය උන්නු වෙලා ගියා. මේ අධිතිීය පුද්ගලෙක් මනුළුවව සිට මේ සිතන සිටුවිල්ල දකිින්ට ලැබුණා. ආධ්‍යාත්මික දෙයක්ෙන ඒ තමයි ඇස්සිස් මස්ලේ ඉල්ලනොුවනම් කෙනෙක් මන් දෙනව කියෙන අදහස. උන් අහන්සසි දං වැටවල් හයක් පැවැත්තුවා රාජධානී කෙසිවෙෙක් ආධ්‍යාත්මි දෙයක් ඉල්ලු නෑ එදා සක්දිමුුදු පහලටවා. ඇවිත් කඳු ගැටයක් ගාව හිටගෙන හිටිය අන්ද මනුස්සෙක් වගේ මහබෝස්ථානන් වහන්සේද දන්වැට බලන් දෙ එන්න වෙලාවේ දැනගත්තා රජතුම ඉතින්ට දැන් ඇවිත් ඉන්නේ කෙරලා ජයස්්‍රී මහරජ කියල කිවා පිින්වත ඔබට මොනවා දවශ්‍ය ස්වාමීනී මහරජතුමනි ඔබ වහන්සේට ඇස් දෙකක් තිබේ අනේ මට එක හැක්වත් නෑ මහරජතුමනි මට ඇහැත් දෙන්ද කිවා. රජතුමාට ඒ වෙලා මෙම පුදුමාකාර ප්‍රීතියක් සතුටක් ඇතිලා ගියා. අන්න කෙනා ඇවිල්ලා. අන්න මම සිටුව කෙනා ඇවිල්ලා. මහ බෝස්ධාන් වහන්සේ වෙලා එම අඩගහගෙන ගිය. අඩගහගෙන ගිහින්. ඇස් උපුලන වෛ්‍යවරට කතා කළ ඇස්තිෙක උපුටන්ඩ. රාජිකය වෛදදිවර ඇවිල්ලක් කියෙනවා රජතුමනනි බලන්ඩ. දැන් මේ රාජාග හැමදනම එකකතුන් රජ බිසූකන බලන්ඩම මේ මොලකෙටි පුතනුව වන්න කවදාව දකින්නට ැබෙන නැතිවී යස් දන්දන් දෙෙන්්ඩ දෙපාකිනු. එක් කිසිවක් අහන්නතු මහා බෝස්තාාන් වහන්සේ. රජිතුමා රාජිකය වෛදිවරට කතා කර. රාජිකය වෛද්‍යවර පැමුණ මට ඇස් දන්දෙන් ඕනෙකිව. ඊට පස්සේ. ඇස්සේ මලක බෙහෙත් ගල්වල ඇහේ තිබ්බා මේ ඇහැ කැරකිෙන්ට පටන් ගත්තා. වේදනා ඉවස ගණඩ බෑ. තකොටම රජකය ෛදධව ැකිෙනවා රජතුමනනි තාම ඇහැ ගැලවිලා නෑ අන එහැක් නන්දන්දදිින්්ඩිපාමට තියෙන විදිහට නැත සවිිකරන්න පුොළුව. එතකොට මහබෝස්ථානවාසි කියයා හහිටියා. මිත්‍රය මගිමේ ඇහෙන් හටගෙන තින වේදනාව රූරා වැැගෙනෙන ල්ලේ මට ඉවසන්න පුළුවන් ඔබ මේ දෙින්්ඩෙි පාකිනෙකමට ඉවසඳ දැකි. කොච්චර කොචර පුදම සහගත දේසිතු විලේ. ඊට පස්සේ ඇහේ ගොබේ ගැලවිලාගිය නහරවැල්ලෙල්ලෙනවා ආපහෝකෙනවා රජතුමනි ආපහු සවිකරන්න පුළුවන් ඇහැම් දන් දෙෙන්ඩපා මිත්‍රේ මේ හැමට දෙන්ද කිවා ඒ වෙලාවේ ඇැ උපුට ලාරගෙන රජතුමාම ගිහිල්ල අර අන්ද මනුෂ්‍යයා ගැහහි තියෙනවත් එක්කම සක්දහුඳු ගානුභාවෙන් ඒ ඇහැ සනීපවනාා ලෝකයේ බලද්දිය ඇ සන්ඳද මනුස්සෙක් ඇති වෙච්චි සතුට රජතුමාට කියා නිම කරගන්නඩ බැරුගිය ජමා රාජිකය වෛද්‍යයට කතාකල කියනො මිත්‍රය මගේ අනිත්්‍ය හැත්ගලවන්ඩකිව. ඇස් දෙකම දන්දුන්නා. උද්‍යානයේ අන්දෙකි අන්දකිනෙක් වගේ වාඩි වෙලා හිටියා එදා චික දවසකින් සක්දවිඳූ අහසින් පැමිණිය. පොලොට බැහලා ශක්දිවිඳු එදා දිව්‍ය ඇස් රජිතුමාට ලබා දුන්නා. ඒක් තර ජීවිතයකදී අපගේ මහා බෝස්ථාන් වහන්සේ මේ තරු කැට පරදිින්ද දන්දුන්න ඇස්. දරුවූ දඳන්න ගෙවල් දොරවල් දන්ඳන්න යානවාහන දන්ඳන්න සම්බුද්ධ බව පිණිස. මෙවන් වූ අධ්‍යත අසාය පුරුෂයක් තමයි සම්මා සම්බුද කෙනෙක් පවට පත්වෙෙන්නේ. එති මේ අසිරමත් මහෝත්තමයන් වහන්සේ පාර්මි ධර්මයන් පුරාගින්න සස්රයේ ගමන් කරද්දි උන්වහන්සේගේ සිරුරෙනුත් මේ පුරස ලක්සන දකිද ලැබුණ. උන්වහසක ශරීරයේ රන්වන් පාටයි අිනීල්ල නෙත්. උහන්ස සි කෙනෙක් දෙ රවා බල්ලනෑ අබිනීල්ල නෙත් උන්වහන්ස ශරීරයේ රන්නවන් පාටයි කසි කෙනෙක් සමඟ තරහ වෙලානෑ. උන්වහන්සේ මාන්ස පිරල තිබන මේ ශරීරයේ හත් වැනක ප්‍රනීත දෙයක්ම දානි දුන්නා. උන්වහන්සේ අන්නඒ කුසලේ සමාදන් කලා දස කුසලයෙන් යුක්ත වනා ඒනිසා සුප්ප තිට්ටිත පාද පිහිටිය එනිසා රහසක් නෑ සසරි පුරදුකරපු කුසල් නිසාම ඔන්න්නහන්සේට සාරීරික ස්භාවය පවා වෙනස්වී ගියා. සාමාන්‍ය මනුස්්‍යයා ඉක්මවාගේපු දෙතිස්මහා පුරස ලක්ෂණයන්ගෙන් බෝස්්ටා නස යුක්ත උදන්න. ඉතින් උන්න්නවහන්සේ ඒවිදියට සංසාරයේ ගමන් කරදේ උන්හසේ එත්තරා ජීවිතයද පුරුස ලක්ෂණයට යුක්ව විජිතාවී නමින් සක්විත රජ කෙනෙක් වෙලාවපන්න. ඒ කාලෙමි පෙන්වත්න්නේ දෙතිස්මහා රස ලක්ෂණ තිබෙන කොන්ඩන්ජ නමින් බදුරජාණන් වහන්සේ නමක් පාලෝනාව. එදකොට පෙන්වදිින් දෙතිස් මහා පුරුස ලක්ෂණ සසර ලැබෙන්නේ මහාපිංවන්තායට. ඔන්න අන්සරා සසරෙ කුසල් පුරුදුකරද්දිි පුරුදු කරද්දි පාර්මී ධර්මයන් පුරදුරද්දි උන්හන්සේලගේ සාරෝරික සභාවනත් මේ විදියට අධිති විදිට පිහිටනවා. ඒනම් එක්තරා පුද්ග්ලයන් දෙදෙනෙක් තුවා. කොන්නන්ජ නමින් බුදු කෙනෙක්කි න්න ගිහිගේ වාසේක්. ත්ක්විති වෙනවා ගේීගගේ අතහැරයුත් බුදු වෙනවා කොන්්ඩ්්‍ය කුමරු ගීග අත්තැරල බුදුනාා විජිතාව කුමරු සක්විති බවට්ට පත් වුණම් ඒ වෙනකොට සම්බුදු කෙනෙකුයි සක්විති කෙනෙකුයි එකට එක මුණ ගැහනු මේක අහම්බිින් සුදුල්ලබ වසෙන් පිහිටන සිදුවීමක්. තකොට ඒ ජීවිතයේදී මේ රජතුමාට විජිතාව රජතුමාට අහන්ඩ ලැබෙන ගිහිගේ අතහරල පැවිදි වෙච්චි උත්තමයන් වහන්සේ සම්මා සම්බුදු බවට පත් වනා කියලා. කොන්්ඩ්‍ය බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්ට විජිතාව සක්විති රජතුමා ඉතාමත් එක්බනින් යුහුසුළු පරක්කු නොවී ගමන් කලා ගහි මහාදම් පැවැත්තුවා උන්වහන්සකි ධර්මය හුවා උන්හන්ස කියයා සිටිය කොන්්ඩ්‍ය සම්මා සබුදුරජාණන් වහන්ේ කියා හිටිය මහනේ විජිතාවේ නම් මේ ශක්විත රජතුමා ඒ කාන්තෙන් අනාගතයේ සම්මා සම්බුද්ධ බවට පත්වන්නේ ඒ ඇසු සැනි අප මේ අසංකීය කල්ප ගනන් පාරමී ධර්මයන් පුරඩ සසරේ යන්න ගමනති බපගේ බෝස්ධාවන් වහන්සේ ඒ වෙනකොට එක් අසංකය කල්පයක් සම්පූර්ණ කරලා. උන්වහන්සේ තවත් කල්ප තුනුත් අසකයල් තුනුත් කල්ප ලක්ෂේයටට කාලසේමක කුන්හසල තිබුණා දැන ගත්තට පස්සේ මහබෝස්ථාන් වහන්සේ විජිතාවී සක්විධ රජතුමා ගිහිගේ අත්හැරයා ගිහිගේ අත්හරලා උන්වහන්සේ කොණ්ඩ බුද්ධ ශාසනයෙන් පැවිදි බවට පත්වුණ. එදකොට පින්වන්නේ කොන්්ඩ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයන් වහන්සනමක් බෝට පත් වුණ. නමුත් උන්වහන්සේ භික්‍ෂුන් වහන්සේ ඒ වෙනට තව පාරමී ධර්මයන් ර්ණයරව තිබවා සම්බුද්ධත්වය පිණිස. මේ විදියට අපගේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ අසිරිමත් කොන්ඩාජ්‍ය බුදුරජාන් වහන්ේ මුණ ගැහ මහුණ ගැනු නිසා උදවහන්සේට අනාගතය ගැන දැනගඩ ලැබුණ. එතකොට මේ මහබෝස්ථාන් වහන්සේට දෙතිස් මහා පුරෂ ලක්ෂණ පේට ල තිබුණා. ඒ පුරුස ලක්සණ එන්නේ සසරයේ පුරුදු කර පුධාර ගුණයන්ගේ උන්වහන්සේට තිබුණා උන්හන්සගේ ශරීරයේ සක්ලකුණු සක්ලකුණුවලින් යුක්තයි ඒවගේ මන්න්නවහන්සිට චක්‍ර දහසකින් මේ යටපතුල් රත් පැහැ යුක්තු බැබලුණා උන්න්නහන්සික් සියුමැල්ලිහි දුහවිලින් නොරැඳෙන සමපේහිටිය. ඒවගේ මන්න්නහන්සිට අභිනීල්ල නේත්‍ර මණ්ඩලයක් තිබුණ නෙද්දක නිල් පාටයි. උන්න්නහන්සිට බබලන තෙද්ද සිංහ රාජයකුකි වගේ. ඒවගේ සවුමෙල්ලි බව මෝ රජිකුගේෙවගේ පිහිටියා ඒවගේම ඕලු මුවන්ගේ බඳු කෙන්්ඩා පිහිටියා ඉතාමන් දැකුම් කළු ස්රූපසු භාවයක්. රන්වන් රැස් සිරුරෙන් විහිදීගියා යම්තනකට දෙයන්නේ රන්නන් රැස් විහි දෙනු. ඒවගේම හඬ කුරවි කෙවිලිය බඳු මිහිරි කටහඩක් ආකර්ශණයයි ඒ හඬ බ්‍රක්්මස්වරෙන් යුක්තයි ගම්බීරයි නින්නහද දෙනවා එකට කැටවිලා ඇති විසිරෙන්න්නේ අහගනින් දාසහිතනවා මෙම පිනට පිහිටන්නේ. ඒවගේ උන්වහන්සේ මුව මඩල වැසිය හැකි ඒවගේ කන්සිතුරු වැසිය හැකි ඒවගේ නලල්තලේ වැසිය හැකි දිවකින් යුක්තවන මෙම මහාපුරෂ ලක්ෂණ. ඒවගේ මුන්වහන්සිට වසති වීසති සේද සුදන් තෝඩුඇද දත් විස්්සයි යටයද දත් විස්්සයි. හදලයක් තිබුණ අවිවර ධන්තෝ විවරනෑ ඉතාමත් සුදු පැහැති දත්පෙ ලක් තිබුණ මේවා ඔක්කම ලැබෙන්නේ පංවත්න මේ සංසාරයේ පාරමී ධර්මයෙන් පුරාගනය අද්දී කුසල් දහම් දෙවුණ කරපුුණ සාමයි. උන්වහන්සේ තරහගත්ත නෑ උහන්සේ නලල රැලිවට්ටලා බැලුවනෑ අන්න අයි කුසලේම සමාධන් කරෙව්වා කුසලට අඩගහගෙන ගිය කුසල් පුරුදු කරන්න මූලික කෙනාවුණ ඒවගේම තමන් වහන්සේ සිත්තකාය වචනය තුර කුසල් දියුණු කළා මහාදාන පැවැත්වා ඇස්ස් මස්සලේ දන්දුන්න ඒවගේම උන්වහන්සේගේ ජේවිතේ පරදුවට තිබල ඔන්ව වහන්සේ අන්න අයගේ දිවි සුරැෙකවා බය දුරු කළා කේලමින් වැලකුණා හිස් වචනෙන් වැලකුුණා බොරුකීමෙන් වැලකුණා සත්‍ය වචනම කතා කළ සත්‍ය වචනී ගලබල කතා කළා මේ නිසා උන්වහන්සේ සම්බුදදු බව පිණිස ක්‍රමයින් ආත්පගනන් පාර්මි ධර්මයෙන් පූර්ණය කළ විජිතාවේ සක්විති රජතුමා බවට පත්තුනෙත් ඒ නිසාමයි උන්වහන්සේ සිය වතාවට වැඩිවාර ගණන සක්විති බවට පත්වෙලා මේ මුළු ලෝකම පාලනයකර එකම රජිතුමා බවට පත් වෙලා තිෙන පින්වත් අපගේ බුදුරජාණන් වහන්සේ. අපගේ බුදුරජාණන් වහන්සේ ලෝක පහලවනු නිසා අපි හැම දෙනාට පිහිට පිල්සරණ සලසා ගණ්ඩු පුළුවන්කම ලැබුණා. මේ අධ්‍යතය මහෝත්තමයන් වහන්සේගේ චරිතයේ තිබෙන සොඳුර්භව සිතේ හවාගන්ඩ හොඳට ඒ ධර්මය ශ්‍රවණය කරඩ සම් බුදුරජාණන් වහන්සේ ගන්න වසයෙන් තේරුම් ගඩ මේ පුර සලක්සනවලින් බැබලනු බුදුරජාණන් වහසේ වගේ මහෝත්තමයෙක් අපට නෙද්දකට දකින්න බැරූගිය. නමුත් මේ යොගයේ පහළ වෙච්චි අසිරිමත් නූත්තමයන් වහසේ අපේ බුදුරජාණන් වහන්සේ එනිසා දෙතිස් මහා පුරුස ලක්ෂණයන්ගෙන් බැබලේගිය පාරමී ධර්මයන් සම්පූර්ණ කොට සසරින් එතරවී සියලු දේමිනිසුන්ට සසර කතරින් එතරමට අම්මාමහන් නිවන් ප්‍රකට්කොට පෙන් අවාදාළ මේ ලෝකයේ පහළුවන අපගේ අසායෙන් මහ මුණරජාණන් වහන්සේ වූ ගෞත මරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගණ්ඩ ඒ උතුම් පැහැදීම අපටද බොහෝකාලයක් යහපත පිණිසත් සැපේ සැනසිල්ල පිණිසත් අමා මහනිවන පිණිසත් ඒ කාන්තෙන් උපකාරවේවා සාදු 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 පුුණ්්‍යාන්මෝදනාව. අදදින අච්චරය මනුස්සු සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ. ඩුබාහි සේවේ නියුතු පිින්වත් පිරිසක් විසි. ඉතින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ මේ පංකම සඳහා දායෙකු පින්වතුන් නමින් සුජීවත්ත සිටින අදරනයේ දෙමාපියන්ට පින් අනුමෝදංකික්මු පිණිසත්. එවගේම පරලොවගේ දෙමාපියන්ට පින් අනුමෝදන්කිරම පිනිසත්. ඉතිං මේ ධර්මදාානමේ පපුුණනිි ධර්මින් රැස්සුස්ියලූම පුුණි ධර්මයන් අපි අනුමෝදං කර මුලින්ම සියලු දෙවියන්ට සිලු දෙවියෝමී පින් අනුමෝදං වෙත්වා සැපයෙන් සැපේට පත් වෙෙත්වා දෙවියන්ගේ ධාර්මි කාරක් සාරැක්වන්න මේ හැම දෙනාට සලසාධෙත්වා දෙවියෝදු තුම් චතුරාරය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා සාදු සාධ සාදු ඒගේෙන් වැලි කතරට අධිපතිව ීරිස්ික දෙවියන්ට විශේෂම් පින් අනුමෝධදං කරන්න පලා පොරොත්වෙනවා එවගේම ශිරු දෙවිදේව තාවෝ මේපින් අනමෝදං වෙත්වවා පරිවාරු දෙවතාවද මේේපින් අනුමෝදම් සැපේඉං ැපේට පත් පෙත්වා සාදු. කල්්‍යයානම මෙත්‍ර අප ගුරු දේෝොත්තම් බිං අතලක සාමීින් වහන්සට ේපින් අන ෝදං වෙෙත්වා නිදුක් නීරෝගී සුවයේ සැල සේවා. චිරජීවනය සැලස ඒවා දර්ගය සම්පත් සැලසේවා උතුම් චතුරාරිය සත්‍ය ධර්මයෙන් අවබෝධ කර ගැනීම පිණිසමේපින් උපකාර වේවා සාදු සාදුසාදුු.ඒවගේ මියපල්ලෝගේ දෙමාපියන් වන H් ආරිය දාසපයාාණන්ට සහ PLල් නන්දාවති මැනිකි මෑනියන් තත් ලේලාවති මෑණියන් සහ. කලේනි ස්පියාණන්ටත් ඒවගේ පී චන්ද්‍රාවතිමේණියන් ඒවගේ U.ප. පීට පියාණන්ටත් ඒවගේ ඒ ජිනදාස පෙරරාපියාණන් අමරතුංගපාණන් චාල ස්පාණන් විජයිමුණ කරුණාවතිමේණියන් ඒගේ ආර්ලිස් එදරිසිංහපියාණන් ඒවගේ මිය පඩලොෝගේ ලයිනල් පෙදරාපාණන් බුලත් සිංහලගේ උපසේනපියාණන් යන මියපල්ලෝගේ ශියලූම පින් උතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා පරලො වසයෙන් සැපයෙන් සැපේ් පත්වෙත්වා එහැම දෙනා එක් මම්භවයකදී සසරදුකින් අතමිදීමේ වාසනාව ලබත්වා සාදු සා. එයගේම දායකත්වේ දැරූ පින්වතුන් නමින් නන්න අයුරෙන් උපකාර කළ සිලෝදනා නමෙන් මේගේ අනන්ත සසර පුළලා මේේ ගෙසිලු ඥාතින්ද පින් අනුමොදම්බ පරලෝ සැපේ පිණස ඒ හැම දෙ නාටද මේ පින්න උපකාර වෙත්තුවා සාදු සාදු සාදුු එවගේ සුජීවත්ව සිටින්න දෙමාපියන්මන බිසෝ මැනිකේ මෑණියන්ට එවගේඇන්ඩ සුමනාවති පෙරේරා මෑණියන්ට එ වගේ අමරා ගීතාන්ජලිමෑණියන්ට B.A මාලනමෑණියන් සහ U.A රංජිත්පියාණන්, එවගේම නිල්මිනි අමරතුන්ග මෑනියන් එවගේම කුමාරසිරිපියාණන් පුෂ්පා ගජනායකමෑණියන් සහ කුරුපු ආරච්චිපියාණන් එවගේ සුජීවත්ව සිටින ප්‍රේමාවතිමෑණියන්, චන්ද්‍රසේනපියාණන් එවගේම ජීනමාරිියයා ෆොන්සේකා මෑනියන්, ඇතුළු මේපින්ං ඔතුන්ට උපකාර කළ සිಿළදදින ඒ වගේ මාධදරන දි මපියන්න්න තුළ සිಿළ දනාට පින්ං අනු මෝද බිත්్ නිදුක් නීරෝගී සූපත්භාවේ සැලසේවා චිරජීවනය සැලසේවා දීර්ගය සම්පස් සැසේවා උතුම් ධර්මවබෝධී පිණිස වාසනා උදාාවීවාල සාත ලපින්න්න. එවගේ රැස්සුන සිලුවම පුුණ නිධර්මයන් දායකත්වය දරූ පින්වතුන්ට ඒවගේ මෙම පින් උතුන්ගේ පවල්ල ශෙලූම ඥාතී ීතයිශීන්ට මේ පින් අනුමෝදංබිත්වා. ඥාති හිතමිත්‍රාදීන්ට නන්න අවරුම පකාර කලායිට මේ පින් අනුමෝදංවෙත්වා පවුලේ දූපුතුන් ඇතුළ සිලු දෙනාට නිදක් නීරෝගිස්සූපත් භාවේ චිර ජීවනය සැලසේවා කල්්‍යානමිත්‍ර සම්පත්වය සැලසේවා උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය පිමිසද මේ පින් උපකාර වේවා. එවගේ මහම වනාවාසි ශියලූම පින්හත් ස්වාමින් වහන්සේලාට එවගේම ගෞතම බුදසුනේ පිළිවෙත්පුරන සියලූම පින්හත් ස්වාමින් වහන්සේලාට අනගාරිකා මෑණියන්ට එවගේෙන් පැවිදි අපේක්ක සියලු දූපුතුන්ට, එවගේ ශ්‍රද්ධකාරය මණ්ඩලේ සියලූම දායක පින්වතුන්ට ඒවගේ ශ්‍රද්ධමාසික ධර්මදාන සාමාජික පින්වතුන්ට මේ පින් අනුමූදං වෙවා. ඒවගේම අචරය මනුස්සෝ සදහම් දේශනය තුළින් රැස්වන්න ඔස්සිියලු පුුණ්්‍යාන් බාවියිං සිල්ලු දෙනාට සෙත ශාන්තිය යහපත සැපත සැනසිල්ල උදාවේවා. හැම දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේ කරී චිත්ත ප්‍රසාධය උපදවාගෙන ඒ ගෞතන් බුදුසසුනේ පිහිට පිළිසරණ උපදවාගන්නට සරණය පිහිටන්නට බෝපිං රැස් කරගන්නට කුසල් වඩන්නට ඒ හැම දෙනාටම වාසනාව උදාාවේවා. ම දෙෙනටම තෙරුවන් සරමයි නමුූතා. මෙවැනි බිනා ධර්මතිේශ නශ්‍රවණනයකිරීමට ශ්‍රතා ඩලි YouTube ජැනලයේ සබස්கிරයිප කරන්න.